ఐలండ్ ఫిషింగ్ పాదయాత్ర. హలో අපි මොන්රාගල තමයි ඉතින් මේ හම්බුනේ සාරංගල උදේ පාන්දරෙන් කොළඹින් පිටත් වෙලා තිබුණා. ඉතින් මමත් ආව මොන්රාගලට. ඉතින් අපි ලස්සන ඓතිහාසික පාදයාත්‍රාව යන්න තමයි මේ එකතු වුණේ මොන්රාගලදී. ඉතින් දැන් මොන්රාගලින් පානමට ගිහිල්ලා පානම මොකද වෙන්නේ කියලා ඒ පැත්තේ සිචුවේෂන් එක බලලානේ අපි අද හවස ඔපන්දර යනවද කියලා තීරණය කරනවා. ඔපන්දර යනවද, පානම ඉඳලා හෙට උදේට ඔපන්දර ගිහිල්ලා පාදයාත්‍රාව යන්න පිටත් වෙනවද කියලා තීරණය කරන්නේ පානමට ගිහිල්ලා. ඉතින් ඓතිහාසික කතරගම දෙවියන් පිළිබඳව ඉතා ඇල්මකින් බැල්මකින් යුතුව, ඉතින් මහත් ගෞරවකින් යුතුව අපි මේ ලස්සන පාදයාත්‍රාව පටන් ගන්න හදන්නේ. මේ මොන්රාගල ටවුන් එකෙන් තමයි මේ වීඩියෝ එක පටන් ගන්න ඔබට. ඉතින් ඔබ සැමට සියලු දෙනාට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබෙන්න කියලා. ඓලන්ඩ් ෆිෂින් පාදයාත්‍රාවත් එක දිගටම එකතු වෙලා ඉන්න නේ සාරංග. අනිවාර්යයෙන් වීඩියෝ ටිකක් දෙන්නම්. අපි දැන් මේ පටන් ගැම්ම විතරයි. අපි ඉස්සරහට අපිත් එක්ක රැඳලා ඉන්නකෝ. යංගෝ බලන්න ඉස්සරහට මොකද කරන්නේ කියලා. අපිට 11 ගානකට පානම් බස් එකක් තියෙනවා කියලා එහා පැත්තෙන් කතා කරාට පස්සේ කිව්වා 11 හමාරට වගේ අපි ඒක ගියොතින් පැය 3කින් වගේ පානම ගමට යන්න පුළුවන්. ඉතින් පුළුවන් ඉක්මනට පානම ගමට යන්න ට්‍රයි එකක් දෙනවා. අද හවස වෙන්න කලින් ඔපන්දට යන්න, අද හවස ඔපන්දට යන්න බැරි වුණොතින් අපි පානම ගමේ නතර වෙලා හෙට උදේ පාන්දරම ඔපන්දට ගිහිල්ලා ඔපන්දින් පාදයාත්‍රාව පටන් ගන්න කියලා හිතාගෙන තමයි මේ ඉන්නේ. කලින් පාදයාත්‍රාවට සහභාගි වෙලා තියෙනවා. ඉතින් අපේ පළවෙනි ගමන, අපිත් පළවෙනි පාර. ඉතින් ඔබ සියලුම දෙනාට කතරගම දේවී හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පානම් බස් එක මචං අතනින් ගිහිල්ලානේ. ගිහිල්ලා ඒකනේ. කොළඹ දෙක තියෙනවා. ඉතින් පානම් බස් එක මෙතන තමයි ගහන්නේ. ඉතින් පානම් බස් එක ගෙනකන් අපි ඉන්නේ 11 මාඩ පානම් බස් එකක් තියෙනවා කියලා කිව්වා. තාම පානම් බස් එකක් නැහැ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආදරණීය අරවින්ද අයියා ඉතාලියේ ඉඳන් මේ ගමන අපි යන්න මාස 6ක 7ක ඉඳලා සැලසුම් නැතුවා අපිට මේකට අරවින්ද අයියා සහභාගි වෙන්න හිටියේ. අරවින්ද අයියට සහභාගි වෙන්න නිවාඩු නැති හින්දා අරවින්ද අයියට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණ නැහැ. ඉතින් අරවින්ද අයිය නිසා තමයි ඇත්තටම අපි මේ ගමන යන්න තීරණය කරේ. ඉතින් අරවින්ද අයියාගේ ගොඩාක් ආසාවක් තිබුණා අපි මේ ගමනට සහභාගි කරවලා මට ලස්සන වීඩියෝ එකක් දීලා ඔබටත් ඒ අත්දැකීම ලබා දෙන්න. ඉතින් මේ සාරංග අනිවාර්යෙන්ම මාමගේ පූර්ණ අනුග්‍රහය යටතේ අපි ඉතින් මේ පාදයාත්‍රාව හොඳින් කරගෙන යනවා. මේ පාද දෙයියන්ගේ පිටයි කියලා ඉතින් ලස්සන පාදයාත්‍රාවක් යන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනකටම කතරගම දේවි හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් රැකවරණය ලැබෙන්න කියලා. ඉතින් පානම් බස් එක එනකන් අපි මේ තාම මොන්රාගල ටවුන් එක ලඟ බලාගෙන ඉන්නවා. බස් එක එනකන් 11:55 නේ අපිට කියන්නකෝ පානම් බස් තියෙන වෙලාව. උදේ ඉඳලා උදේම යනවා ප්‍රයිවට් එකක් යනවා 6:55. ඔව්. ඊට පස්සේ 9:30 යනවා සීටි බියාර. සීටි බියාර 9:30ට. ඔව්. පොතු ඉල්ලන්නේ. පොතු විල්. පානමටම යන්නේ ඒක. 10 අමනේ. ආ. 10 අමාර පානම. 10 අමාර පානම. ප්‍රයිවට් එක 11 අමාර. ආ. 12 අමාර සීටි බියාර. 12 අමාර සීටි බියාර. දැන් අපි යන්නේ ඒක. ඔව්. ඔව්. 1 අමාර ප්‍රයිවට්. 1 අමාර ප්‍රයිවට් එක. 1 අමාර ප්‍රයිවට්. ආ. 4 අමාර සීටි බියාර. සෑහෙන බස් ප්‍රමාණයක් තියෙනවනේ. අවසානයේ තමයි 4 අමාර. 4 අමාර. එතනින් පස්සේ බස් නැහැනේ. ඉතින් ඕගොල්ලොන්ටත් මොන්රාගලට ඇවිල්ලා පානම ගමට යන්න පිටත් වෙනවනම් අවසාන බස් එක තියෙන්නේ 4:00 අපි නම් දැන් ඇවිල්ලා තියෙන්නේ මේ අපි මෙතෙන් බහිනවනේ 10:00 විතර වුණා අපි මේ මොන්රාගල ටවුන් එකට එනකොට 10:00 ඇවිල්ලා අපි තියාර පොඩි බඩු වගේක් තිබ්බා. මෙයා ඉතින් ඇවිල්ලා හිටියානේ කලින්ම විස්තරේ. අපි දැන් බස් එකකටම බලන් ඉන්නවා. අපි හෝල්ට් එකට ගිහලා අපේ ඉන්නවා නඩේ කුරා ඉන්නවා මේ මේව ගැටෙන් දාමුනේ. හරි එහෙනම් පානම් බස් එක උනේ දැන් ආවේ 12 මාරේ බස් එක. 12 මාරේ පානම් බස් එක ඉතින් නේද කියන්නේ ඓලන්ඩ් ෆිෂින්. වයි ඉතින් ගිහින්
කැනපිය මේක දාමු සාරම කැනපිය එක දාන්න පුළුවන් ඒක දාන්න පුළුවන් ඒක දාන්න පුළුවන් බෑග් පිටියන බෑග් පිටිපස්සට දාන්න මේ දින් හරි කමන්නේ ඉස්සරහින් තියෙන දාන්න බෑනේ මේ උඩට බලන්න දාන්න ට්‍රයි එකක් මේකට යන්න සාරම චුවරයට බෑක මාරුව ලබ මේ වගේ උඹගෙන ඉතිං දොළහ මාරට තමයි පානම් බස් එක පිටත් වෙන්නේ තව විනාඩි 10ක් 15ක් වගේ තියෙනවා ඉතින් මේක දැන් සාරන් මොන වෙලාද අලියෙක් ගහලා පාගලා කොහෙදිද අලිගම් අලිගම් ඔලේ ගමේද කොහෙද ගොවිතැන් කරද්දිද ගොවිතැන් කරද්දිද ගොවිතැන් කරද්දිද ගෙදරදිද හා කුඹුරේ පෑගුවද පෑගලා මාස 6ක් වම ඉස්සේද හා මෙලා පොලක් කරගෙන බැලුවා දැන් වැඩක් කරගන්න අමාරුයි ආ හරි එහෙනම් සර්ණයි
තුවිල් තව කිලෝමීටර් දෙකක් වගේ ආයේ නේ කිලෝමීටර් රයිට්
ඉතින් හවස 3:00 වෙලාව දැන් තමයි පොතුවිල් නගරයට එන්න හැකියාව ලැබුණේ. ඉතින් මේ බස් එක කෙලිම පානවට යන්න නිසා කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ අපිට ඉන්නේ පොතුවිල් නගරේ ඉඳිසාරංග. ඔව් අපි පොතුවිල් නගරේ ඉන්නේ. මගේ මේ සමන්ටත් අක්කරේ බස් කරනවා නම් එහා පැත්තේ බස් එකේ නැගිට්ටි කියලා. දැනට අවශ්‍යතාවයක් නැහැ. අපි බලමු ඉස්සරහට අරවින්ද එහෙම ලංකාවට ආවට පස්සේ. ඔව් එකක් තියෙනවා අරවින්ද ලංකාවට ආව. එතන මාත් දෙයි කියලා තමයි. දැන් තමයි අපි මේ එකක් ඉන්නේ. තමයි පිරලා තියෙන්නේ. ඉතින් අරුගම්බේ තව කිලෝමීටරයක් වගේ ඉතිහාස වෙන්න. අපි කියලා යන්න. වීඩියෝ කරවලු. ඇත්තටම හරවන ඔයගොල්ලෝ නේ අයියේ? නෑ නෑ පානම යනවා. ඒතර පොදු කල්පිත දාම අයියන්ටි කොහමද? හොඳයි. ජය වේවා. කොහෙ ජය වේවා. ඔය යන්නේ? අපි ආව මේ පානම යන්න මේ පාදයාත්‍රාවේ. ආ, හොඳ යන්නේ නේ. ඔව්, ඉතින් මේ අපිට කියන්නකෝ ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රදේශය ගැන පොඩි විස්තරයක් දෙන්න. කොහෙද මේ අපි ඉන්නේ? පොතුවිල් නගරේ. ආ, පොතුවිල් නගරේ. පොතුවිල් නගරේ ඉතින්. අපි අයියේ නම කිව්වේ නෑනේ නම. පානම ගලකදා. හොඳ වේවා. ඉතින් අපේ සහෝදර මුස්ලිම් සහෝදරයෙක් ඉතින් පොතුවිල් නගරේ ට්‍රීල් පාක්. ට්‍රීල් පාක්. කොහොමද අයියේ නම කිව්වේ? නම කියලා කියන්නේ? මගේ නම සලාවුද. සලා? සලාවුද. සලාවුදී. ආ, ජය වේවා. ඉතින් සහෝදර අපිගෙන සතුටක්. ඉතින් අපිත් මේ ලස්සන පානම පාදයාත්‍රාවේ යන ගමන් මේ බස් එකෙන් වැස්සගම මේ අයියත් එක්ක මේ කතා කරන්න සිද්ධ වෙන්නේ සාරංග. ඉතින් අයියා කොහොමද ජීවිතේ සතුට? ජීවිතේ හොඳයි, හොඳයි. දෙවියන්ග පිට හොඳයි. හොඳයි. දෙවියන්ග පිට හොඳයි. සතුටින් ඉන්නවා. එච්චර එන ජයවා. හරි, ඔබේ සතුට. ප්‍රයිවට් ඒවා කියන්නේ? ඔව්, ප්‍රයිවට් තමයි වීඩි පිට යනවා.
පොතුවිල් වීගොවිය. රේටින් අවුරුදු දෙකකට වැඩිය කලින් රාජකාරී කරපු සුන්දර මතක තියෙන තැනක් තමයි මේ නාවික හමුදා කඳවුරත්. ඓතිහාසික පානම් පත්තුව හෙවත් පානම ගමට මේ දැන්තමයි අපි ආවේ. ඉතිං වෙලාව තුන හමාර තුනයි හතලියයි වෙලාව. නල්ලම් ගමුද
ඇකේ ගමුද ඈ තව දානවද ඉතින් ඓතිහාසික සුන්දර ලස්සන පානම ගමට දැන් තමයි ආවේ. ඉතින් මෙතනින් පස්සේ අද දවසේ පානම ගමේ නතර වෙලා හෙට උදේ තමයි අපි ඔකඳ පැත්තට යන්න බලාපොරොත්තු වෙන්නේ. යංගු පෙන්නන්න සාරංග මට පෙන්නයි නේ පානම් බස් ස්ටෑන්ඩ් එක විශාලක් එන්න බහැපු ගමන් මම පැත්ත බලන්න එන්න මේ පානම් බස් ස්ටෑන්ඩ් එකදී මේ බස් එක නවත්තන දින්නේ බස් ස්ටෑන්ඩ් එකේ මේ දින්නේ පානම් බස් ස්ටෑන්ඩ් එක මේ තියෙන්නේ පානම් බස් ස්ටෑන්ඩ් එක ඉතින් පුලඟට මං හිතන්නේ මේ සෙවිලි කරලා තියෙන තහඩු ඔක්කොම ගලවගෙන ගිහිල්ලා නමුත් මේක තමයි පානම ගමට හදපු බස් ස්ටෑන්ඩ් එක ඉතින් නැද්ද සාරංග නවාතැනට මේ කොල් ගන්න මේ මාමා කෝල්ලයක් කරන් තියෙනවා අරවින්ද මාමා කෝල්ලයක් කරන් තියෙනවා අපි ගියාද නැද්ද කියලා ඔයලා බලන්න වෙන්නේ නැති දැන් එයාට කෝල්ලයක් ගන්න ඕනේ අපිට ආදරණීය අරවින්ද අයියටත් අරවින්ද අයියාගේ පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම අරවින්ද අයියාගේ ආදරණීය මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා කතරගම දේවී හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න කියලා අපි මේ ලස්සන පාදයාත්‍රාව පටන් ගන්න හෙට දවසේ ලෑස්ති වෙනවා. ඉතින් අද දැන් තමයි පානම ගමට ආවේ. ඉතින් දැන් අපි නවතෙන් ගන්නේ කොහෙද සාරංග? මම ඒක තමයි දැන් මේ දෙන්න කතා කරන්නේ. මට අපේ ඉන්න වයිල්ඩ් ලයිෆ් එකේ කතා කියලා යාළුවෝ. ඔව්. අපිට ගිය පාර වීඩියෝ එකේ ආය ඉන්නවා. ඔව් කසුන්. මේ කසුන් එයා තමයි මට මේ දැන සෙට් කරලා දුන්නේ. මම මෙතෙන්ට ඇවිල්ලා කෝල් එකක් දෙන්නකෝ අපි කෝල් කරලා බලමු. කොහොමද කියලා. ඉතින් බස් එකෙන් බැහැපු ගමන්ම හිඳිලා ගියපු වැවක ඉතින් පුංචි පැටවු ටිකක් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඉතින් දැක්කම යන්න ආසාවක් ඇති වුණා. ඉතින් ඉතින් ඔක්කොම චූටි පැටවු ටිකක් ක්‍රිකට් ගහන්නේ. අපි කිඹුල්ලුන්ට බය නෑ අනේ. අපිවත් ගන්නවද? අපිවත් ගන්නවද? ක්‍රිකට් අතක් ගහන්න. ආ ඔක්කොම එක සයිස් කට්ටිය ඉන්නේ නේ. කවුද 30ක් ගැහුවේ? ආ ටීම් දෙකකට සෙල්ලම් කරන්නේ. ඈ ආ ඔයාලේ ටීම් එක කොහෙද? අපි යනවා පාදයාත්‍රාව යන්න ආවේ. ඔයාලේ ගමට. ඔව් පානවද කිව්වා? ඔව්. ආ නම මොකද්ද? ගගන. ගගන? ආ ලස්සන නමක්. ගගන සෙල්ලම් කරන්නේ. ඒකනේ ඔයාගේ නම මොකද්ද? උද්දික. උද්දික. ඔයාගේ නම? සුදු මහත්තයා කියන මොකද්ද? ඔව්. ධනික. ධනික මෙයා? රොහින. රොහින. ඔයා? කෙනුල්. කෙනුලි. ආ. කෙනුලි. කෙනුල්. ආ කෙනුලි කියන්නේ කෙල්ලෙක් නම නේද? නෑ කෙනුල්. කෙනුල් අන්න ඒකනේ. ආ ඔක්කොම එක සයිස් එකේ කට්ටිය ඉන්නේ නේ මේ පානම ස්කෝල් දේ ඔක්කොම යන්නේ. ඔව්. ඔයාගේ නම මොකද්ද පුතේ? ලකිඳු. ලකිඳු. ඔයා සුදු මහත්තයා? ආ ඔක්කොම මේක එක පන්ති වල නේද? ඔක්කොම 6 වසරේ 7 වසරේ වගේ නේ? ඔව්. 6 වසරේ 7 වසරේද? ඔව්. මම පහේ. ආ ඔයා පහේ. ආ. අපි ගහ මැච් එක. ඔව් මැච් එක ගහ මැච් එක ගහ පානම ගමේ ඇවිල්ලා. ඔව්. ඔකල ටික අපි ටික හා අපි ගියා ඒකනේ අපි තුන්දෙනානේ ඉන්නේ අනේ ඔයාලා ඔය 100ක් විතර ඉන්නවා ඒ ඔයගොල්ලෝ තුන්දෙනා ඒක නෙමෙයි ඔයාලා 100ක් විතර ඉන්නවා අපි තුන්දෙනා කොහොමද ගහන්නේ අපි දිල ගහමු ආ ඉතින් ආ
පානමගමේ අපේ සහෝදර පුංචි පැටවු ටිකත් එක්ක ලස්සන ක්‍රිකට් අතකුත් ගහලා අද පානමගමේ නතර වෙලා හෙට දවසේ ඔකදට ගිහිල්ලා ඔකදින් කැවිලි පාදයාත්‍රාව යන්න පිටත් වෙන්න ඕනි සාරංග මම ඊට පස්සේ අපේ වෙද මහත්තයා ඉතින් චූටි පැටව මොකද හිතෙන්නේ ඉතින් කොහොමද සැපදුක් ජීවිතේ සතුටින්ද ඈ ගොඩක් සතුටු ඉන්නේ නේ කොහොමද දුවනවානේ ඒ ඔයාලා පාදයාත්‍රාවේ ගිහිල්ලා නැද්ද පාදයාත්‍රාවේ ගිහිල්ලා නැද්ද නැහැ කවදාවත් ගිහින් නැද්ද නැහැ තම පොඩි නේ නේ ඔක්කොම ගිහින් තියනවද ඔව් ආ කැවිලිත්තේ ඔව් කැවිලිත්තේ ගිහින් කුඩිම්බි ගල ඔව් ඔක්කොගෙම ගිහින් තියනවා තම පාදයාත්‍රාවේ ගිහිල්ලා නැහැ නේ ආ ලොකු වුණාට පස්සේ යන්න පුළුවන් ඒ පාදයාත්‍රා ඈ ඉක්මනට ගහමු මැච් එක ඔයාලා අහගෙන ඉන්න බෙදිලා ඉන්න අහගෙන ඉන්න කියන්නේ ආ බෙදිලා ඉන්නද ඉතින් ඔයාලා ගොඩක් ඉන්න ඕනේ යන්නේ අපි ඔක්කොම එකට බෙදමු ආ ඔය එකට බෙදමු ආ දෙන්න සෙට් කරලා යමුනේ ආ සාරංගම අපි දෙන්න බෙදන්න ඕනේ අපි දෙන්න බෙදන්නද එහෙනම් ආ හරි ඔයාලා බෙදලා මම එක ටීම් එක ආවල් බෙදලා ඉන්න ටග් ගාලා ඉන්න බැක් එක ගලවමුනේ සාරංග මේක අල්ලගන්න වීඩියෝ කොහොම තියාගන්න රණුගද රණුගද දාගන්න දැන් අපි දෙන්නට මේ බෙදන්න ඕනේ අපි දෙන්නනේ අපි දෙන්නනේ ආ කියන්නකො රණුගද රණුගද දාගන්න ආ වෙන්න වගේ බැස්සනා මට ගාල දමන්න ඈ ගාල දමන්න මල ආ මල ඔයා නේ ආ ඔයා එන්න ඕල දාන්න පුළුවන් ඊට අර සීකියට ඊට අර සීකියට මම ඉල්ලපන් ඊට ආ රතු කිව්ව නැස්න නිල් කිව්ව රතු කිව්ව චෙන්නයි සුපර් කින් කණ්ඩායම පානම ඊට පස්සේ මේගොල්ලෝ සන්රයිසස් මොකද්ද සන්රයිසස් පානම පානම ඒකත් පානම පැති දෙකක් නෑ දෙකම පානම තමයි පානම උතුර පානම දකුණ චුඩි උත් අපේ පැත්තෙන් අල්ලන්න මේ ගලක් අල්ලන්න ටක් ගල කාසිය මම දානවා මම කාසිය දානවා මම දාන්න ආ කාසිය දිනවා කාසිය දිනවා කාසිය දිනවා මම දාන්න කාන්ද දෙන්න බා කාසිය හොඳයි කාසිය මං ඉල්ලන්න මෙයාට කියන්න ඕනේ මේක තේල් හරිනේ අපි දෙන්න මෙයාට කියන්න ඕනේ ඒක තමයි මට හා අල්ලන්න අද මේක හෙඩ් හා මේක ටේල් අත දිහා ගන්න හරිද හෙඩ් හෙඩ් මොකද්ද හෙඩ් හා උගලට ගිහිල්ලා බා අපි ගහන්නේ නේ හරියට හරි අපි ගහන්නේ බිලි බිලි බෝලස් කරගෙන බෝලස් කරගෙන නැහැ හවුද අපේ බෝලස් ලා ඉන්නේ ඔය බෝලස් නේ හරි 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 ඔන්න ඔන්න මහත් දුන්නේ වැටුණා ඒ අම්පයාරට දෙන්න අම්පයාරට වෙද මහත් අම්පයාර කරමු දෙපැත්තම මේ ගහන කට්ටිය පොඩ්ඩේ එහාට යන්න හොයාගන්න බෑ අපිට. කොහොමද සුදුමත්ය ගහන කට්ටිය කවුද ඉන්නේ? ආ ඔයාලා අර පැත්තට යන්න අපිට හොයාගන්න බෑ. ඔය අම්පයර්ද? ආ දුවන්න යන්න. ඈ? ඕවර් පොඩියට ගහමු පොඩියට ගහමු. ආ මේ පැත්ත. හතර හය කොහෙද? ආ ඔයා නල්ලද? මේ? මේ හරිය. ඔයා අම්පයර්ද? දැන් මේක තමයි අපේ ටීම් එක. හරිද? මේ අර සමන්ගේ ටීම් එක තමයි මේ සම්පූර්ණ ෆීල්ඩින් පැත්ත බලන්නේ මේ අපේ ඉන්න මේ වෙද මහත්තයත් ඉන්න සමන් එක්ක කට්ටිය ඉන්න හරි ආරේ අවුට් 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 වැඩ්ඩෙක්කා 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 වෙයින් 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 තනි අතින් ගත්තේ මෙයා තමයි මොකද්ද නම කේනු කේනුල් හා කේනුල් තමයි තනි අතින් කැච් එක ගත්තේ දාලා බෝලෙන් 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 වයිට් නෑ බෝලර්ගේ නම මොකද්ද විසඳ විසඳ තමයි බෝල් දාන්නේ හරිද සමන්ලගේ ටීම් එකේ විසඳ බෝල් දාන්නේ ඕ ඩෙඩ් බෝල් ඩෙඩ් බෝල් ඩෙඩ් බෝල් ඩෙඩ් බෝල් ඩෙඩ් බෝල් ආ නේද අවුට් අවුට් ද උඩ කියන්නේ නෝ බෝල් නෝ බෝල් නෝ බෝල් ඉතින්
මේ පානම ගමේ ලස්සන මල් කැකුළු ටික පානම ගමේ අනාගතයේ ඉතින් මේ පුංචි පුතාලත් එක්ක සුළු මොහොතක් ගත කරලා අද අපි නවතින නවාතැනට යන්න ඕනි. පොඩ්ඩක් ෆ්‍රෙෂ් කරන්න ඕනි. ඉතින් බස්සල ඇවිල්ලා සාරංගල කොළඹ ඉඳලා ආවා. ඉතින් මම තනමල්ලෙන් ආවා. ඉතින් ගොඩක් මහන්සි ඇවිල්ලා මේ මොන්රාගලට එලා හිටියා. අපි මොන්රාගලේ හරි අමාරුවෙන් අල්ලගත්තේ. ඔව්. ඒක කියලා. ඊටවසේදී අපි දැන් ක්‍රිකට් මැච් එකකුත් ගැහුවා. ක්‍රිකට් මැච් එකක් ගාලා සමන්ලයි කට්ටිය ඉතින් දින්න අපි පරාදුනා ඕවර් දෙකෙන් අපිට ගැහුවා. ඒවත් නෑ නේ මේ සාරංගලත් එක්ක. ඉතින් ඕවර් දෙකෙන් අපිට ගැහුවා. ඉතින් මොනා කරන්න ඉන්නේ තමයි. ඉතින් පානම ගමේ මේ ලස්සන අනාගතේ පුංචි මල් කැකුළු වලින් සමු අරගෙන අපි යනවා මේ නවාතැනට. එහෙනම් අපි හැමෝම අයිලන්ඩ් ෆිෂින් බලන ඔබ සියලුම දෙනාට බුදු සරණයි දේවපීඨයි. ලස්සන පාදයාත්‍රාවක අත්දැකීම ගන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් මේ පුංචි මල් කැකුළු වලින් හඬින්ම ඉතින් අපි කියමු පුතේ අයිලන්ඩ් ෆිෂින් පාදයාත්‍රා. බීම නැද්ද? කොකාකෝලා තියෙනවනේ. කොකාකෝලා මේ දෙක දෙන්නකෝ. මේක කීයද? 170. 170 වෙන 3ක් දෙන්න. මේ 3ම දෙන්න. චුඩි පුතේ ආ. ඔය කොකාකෝලා වෙනමකුත් නෑ. වෙනමකුත් නෑ බීම වර්ග. කොකාකෝලා කමන්න නෑ නේද? චුඩි. ඇත්ත. හරි එහෙනම් තැන්කියු ඈ. හරි හරි. අපි අද පානම ගමේ නවතින තැනට ආවා. ඉතින් අද මෙතන නතර වෙලා තමයි අපි හෙට උදේ පාන්දරින්ම හෙට උදේ 4:00 විතර අපි පිටත් වෙනවා. ඔකන දේවාලයට ගිහිල්ලා ඒ ඔකන දේවාලේ වැඳ පුදාගෙන ඒ චාරිත්‍ර ටික කරලා පාදයාත්‍රා වරඹන්න හෙට උදේම පිටත් වෙනවා. ඉතින් අද ඔකනට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මෙතන නතර වෙලා අපි හෙට උදේ යන්න බලාපොරොත්තු වෙමින් ඉතින් මේක තමයි ප්ලේස් එක නේ සාරංග. ඔය කාමරේ හරි. එහෙනම් අපි ගෙන ආපු බෑග් අපේ බඩු ටික පොඩ්ඩක් මේ අපි අද නැවතිලා ඉන්න ගෙදර, ඒ කියන්නේ මේක කොටේජ් එකක් තියෙන ඉතින් රූම් 4ක් තියෙනවා. අපි එක රූම් එකක් ගත්තේ රුපියල් 2500යි අපි ගනිපු රූම් එක. ඉතින් අද දවසේ අපි විතරයි ඉන්නේ. ඉතින් තව කාමර 4කුත් එම්ටි තියෙනවා. තව කවුරු හරි ආවොත් විතරයි ඒ කාමර තුල් වෙන්නේ. නැතුනොත් මේ මුළු ගෙදරම අපි 3 දෙනාට තමයි. ඉතින් අද දවසේ ඉතින් එක රූම් එකට රුපියල් 2500 වෙන්න තමයි අපි මේක ලබා ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ටත් පානමට ආවොත් මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දීලා පුළුවන් ඔයගොල්ලන්ටත් පානම නතර වෙලා යන්න. ඉතින් දැන් අපි යනවා මේ පානම ගමේ තියෙන වෙළඳසැලකට ගිහිල්ලා අපිට පාදයාත්‍රාවට අවශ්‍ය කෑම් බීම ටික, හාල්, පරිප්පු, ඒ වගේ වියලි ආහාර ටිකක් අරගෙන පානමට ඇවිල්ලා පානමින් ඒ ටික මිලදී ගන්නවා කියලා හිතාගෙන අපි මාමා. ඉතින් හරි ලස්සන සුන්දර ගමක් පානම කියන්නේ. ඉතින් මේ පැත්තෙනුත් තියෙන ලස්සන වැවක් වතුර හිඳිලා මැද හරියට වෙන්න විතරයි දැනට වතුර ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් නෙළුම් යායක් තියෙන්නේ මේ වැව පුරාම. ඉතින් වෙනස්ම කල්චර් එකක් තියෙන ගමක් විදියට දකින්නේ මම නිතරම පානම ගම. හරි සුන්දර මිනිස්සු ජීවත් වෙන නැගෙනහිර පළාතේ අන්තිම කෙළවරේම තියෙන ගම තමයි මේ ඓතිහාසික පානම ගම කියන්නේ. ඉතින් කැබිලිත්ත, ඔකන දේවාලය, ඊට අමතරව මේ කුඩිම්බිගල, ඔය වගේ සිද්ධස්ථාන වැඳ පුදා ගන්න යන අවස්ථාවලදී ඔබට නිතරම පානම ගම හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් මේ බලන්න ඉතින් මේ පානම ගමේ තියෙන බස් ස්ටෑන්ඩ් එක. ඉතින් බිත්ති විතරයි තියෙන්නේ. පොළ ඔක්කොම හුලඟේ ගිහිල්ලා ගලවගෙන ගිහිල්ලා ඉතින් නඩත්තුවක් නැතිකමද මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ඉතින් සල්ලි වියදම් කරලා හදපු අද මේ විදියට විනාශ වෙලා ගිහිල්ලා මේ පොළ ගලවගෙන වැටිලා ඉතින් ලොකු මුදලක් වියදම් කරලා වෙන්නේ නැති මේ ස්ථානයේ ගොඩනගන්න නැත්තේ ජනතාව වෙනුවෙන් බස් හෝල්ඩ් එක. ඉතින් අද තියෙන්නේ පරිහානියට පත් වෙලා ගිහිල්ලා ඉතින් නේසාරංගෝ. මිනිස්සු රජේ ඉන්නවා ඉතින් ගම්වල මිනිස්සුන්ට ඉතින් කරන්න දෙයක් නැහැ. රජෙන් ඔය බල්ලා කරන්න එපා ඉතින් මේවා කරන්නේ නැහැ. ඉතින් අපිත් ඉතින් ඔය දැක්ක ඉඳලා ඒක මෙයා කරේ. ඔව් අපිටත් ඉතින් දැක්කම දුකයි මේ වියදම් කරලා මේ කරපු දේ පළක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා.
අතර යට අපි නවතිලා ඉන්න කොටේජ් එකෙන් රාත්‍රී කෑම ලබා ගන්න මෙන්න මේ අයියාගේ කඩෙන්. අපි අයියා මේ කඩේ පැත්තට ගිහිල්ලා එන්න. චිලි කැපේනේ. චිලි කැපේනේ. චිලි කැපේ. මේ වගේ view එකක් තමයි තියෙන්නේ. රහින කාඩ් ලස්සනයි ඉතින් මේ වැව ඔක්කොම කිරෙනවා. මේ දැන් ඉතින් පායලා ඔක්කොම. ජිල් ගහන ඕනේ චුටික මේ අපේ පැත්ත මේකට කියන්නේ ජිල් ගහනවා කියලා ජිල් ගහනවා කියලා අපි කියන්නේ ටිබ්බෝල ටිබ්බෝල අපේ පැත්ත කියන්නේ අයිස් කැන් මේක මේ කඩේ මේ හරියන්නේ නැහැ හොඳ බෝල හොඳ බෝලයක් තියෙන කාගාවද හා මේ දෙන්න දෙන්න බලන්න හා මේ ඔයා දිනපු ටිකද ඔව් මන් දිනපු ටික හරි දැන් කො කොතන තියෙන වල මේ දිනෙදි ළඟයි ඉන්නේ අනේ වල මේකද වල මේ ඉම පලින්න බෑ වක්කන්නේ මේ වක්කන්නේ මේ සාරං කකුල පස්සට ගන්න කකුල පස්සට ගන්න වලේ දාන්න මම දාන්න ඕනේ ගහන්න දියේ නේ ඔව් ඔව් එහෙනම් මන් දානවා ඔන්න මන් දැම්මා මන් දා මේ නෝයි කකුල් පරිමල් දෙකම මම මම නිකන් 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 මරතයි ආයේ කාරිය හස්තදී ඉතින් දෙන්න ආවද මොකද මේක වෙන්නේ කියලා අපි ඉරක් ඇඳලා ගූබි කියලා මේ පැත්තෙන් දෙපැත්තෙන් ඉරි කෑලි දෙකක් ගහලා මේ පාලමක් හදලා දාන්න ඕනේ. අපිට ඇඳලා පෙන්නන්න. ඔව් ඇඳලා පෙන්නන්නකෝ. මෙතෙන්ට එන්නකෝ. ගූබි කියලා කොහමද ගහන්නේ? මෙන්න මෙහෙම තල් කෙලින් ඉරක් ඇඳලා මේ පැත්ත ගූබි. මේ ඉරට වඩනත් ගූබි. ඊට පස්සේ මේ පැත්තට ඒ වගේමයි. අර පාලමෙන් ඉඳලා දාන්න ඕනේ. මෙතනින් ඉඳන් දාන්න ඕන. අපි දාන ටිබ්බෝලේ මෙන්න මෙහෙම රැඳුනොත් පරිණිය වෙනවා. මේකේ ඊට පස්සේ අපි ආ ඉර ගහනකොට මේකේ වැදුනොත් අර එයා මේ පරිණිය නෙමෙයි. මේ පැත්තේ තිබ්බොත් මේ එහෙම ගන්න පුළුවන් ගානක් කියලා අර පැත්තේ තිබ්බොත් එයා අන්තිමයට ගන්න. අන්තිමයට ගන්න. මේ ගූබිට આવොත් එයා අන්තිමයි. අර පැත්තේ කවුරු තිබ්බත් ගූබිට આવොත් අන්තිමයි. හා ගූබි තමයි අන්තිමයි. මේ ඉරට ළඟටම දාන කෙනා තමයි පළවෙනියා. ඒකට කියන්නේ පූල් කට්ටා කියලා. පූල් කට්ටා. හා අපි දැන් බලමුද එහෙනම්. හරි. හරි එහෙනම් ඔන ආයි බෝල්ඩ් එක ගන්නවා. හා ඔන ගන්න කාලෙත් මේ. අයි ඌ දාන්නේ නිකන් කරක් කවලා නේ ඉස්කුල් කුණ ආ හා හරි දැන් කවුද එක මෙයා එක දැන් මොකේද ගහන්න ඕනේ එයා ගහන්න ඕනේ කැමති එකට එයාට පුළුවන් එකකට ගහන්න ඕනේ එයා ගහලා අර ඉරෙන් එහා පැත්තට යන්න ඕනේ ඉරෙන් එහා පැත්තේ තිබ්බ එකට ගහවොත් යන්න ඕනේ නැහැ ඒක ඉරෙන් එහා පැත්තේ තිබ්බේ මේ තියෙන එකට ගහලා දෙකම ගියොත් තමයි ගන්න පුළුවන් දෙකම ගියොත් තමයි දිරින්නේ ඔව් දැන් එයාත් ගියා දැන් ඊළඟට කවුද ගහන්නේ මමද මට බෝලයක් තව එකක් දෙන්න ඉතින් ගන්න ගන්න ආව නෑ දෙකම යන්නත් ඕනේ දෙකම යන්නත් ඉර පයින්නත් බෑ නේද දෙකක වදින්නත් බෑ දෙකක වදින්නත් බෑ. වැදුනත් කාලා. කාලා කියන. දඩ. ආ වැදුන්නේ නැහැ. වැදුන්නේ නැහැ. දඩ. හා දැන්. අයි දැන් බා වැදුන්නේ නැහැ දඩ ගහන්න. හරිනේ. අන්න දෙකම ගියා. දෙකම ගියා දින්නනේ. රතුගේ කුළු. හා රතු කෙකුළු හොඳයිද? සරණ. රතු කෙකුළු හොඳයි මේක. පැත්තේ. අපෙන් නැහැ නැහැ. මම නැහැ. අපිට පාද යාත්‍රාවට ගෙනියන්නත්. ආ එහෙනම් මේක ගන්න. නම කිව්වේ නැහැ නේ? ජයතිලක. ජයතිලක අයියා නේ? ඔව්. ජයතිලක අයියා රැකියාව කරන්නේ ත්‍රිවිල් රස්සාව නේ? ඔව්. අපි දැන් මේ කොහෙටද යන්නේ අයියා? මේ යන්නේ පානම බීච් එකට. පානම බීච් එක කියන්නේ මේ පැත්තට කොහොමද මේ අනන්ත පාරෙන් එන්නේ යන්න තියෙන? අනන්ත ගණන් කරහා කියන පොඩි වෙරළකම් වෙන වෙරළ සයිට් එක පාන දිගට යනකොට මොය මොය කියලා තියෙනවා කියන්නේ පාන මොය පාන මොය ඔව් මොයට තමයි යන්නේ අපි දැන් මේ වෙලාවේ ඒ නෙළුම් ගල තියෙන්නේ නේ ඔව් නෙළුම් ඔව් නෙළුම් මණ්ඩියක් තියෙනවා හැම වෙලේ හැමතැනම නෙළුම් පෝ වෙලා මේ දිවි එක කනත් ආ මේ පානම කනත් නේ පානම පොදු සුසාන
ස්ථාන භූමිය. පීටීම නිසා තමයි රැලා ඇතුළට ආවේ නෑනේ. මේ බලන්න සුසාන භූමිය හිතුවට වැඩිය ලොකුයි නේ අයියේ. ගම පුංචි වුණාට එන්න බලන්නයි. ඉතින් මේ පානම ගමේ තියෙන පොදු සුසාන භූමිය ඉතින් හිතා ගන්නවත් බැරි තරමට මේ පොදු සුසාන භූමියේ මරණ වල දාලා තියෙනවා. ඉතින් හැම තැනම බැලූ බැලූ තැන හැම තැනම ඒක තැනින් තැනට ඒකට තියෙන්නේ ඉතින් ලොකු සුසාන භූමියක්. පටන් ගත්ත තැන වීල ඉවර වෙච්ච ගමන්ම පටන් ගත්ත තැන ඉඳන් පියා මීටර 200ක් විතර 200ක් විතර මීටර 200 දිගටම තියෙන්නේ මේ වගේ මරණ වල දාපු ස්මාරක තමයි තියෙන්නේ. මේ මීටර 200 300ක් විතර එක දිගටම එක යායට බැලූ බැලූ තැන්වල ස්මාරක ඉදි කරලා තියෙනවා. ඉතින් මීයගේ ආයගේ ඉතින් අපි පානම බීච් එක පැත්තට යන්න ඕනි. ජයතිලක අයියත් එක තමයි අද වීල් එක ආවේ. ඉතින් පානම ඔගොල්ලන්ට ආව ඉතින් මේ ජයතිලක අයියවත් දැක ගන්න පුළුවන් ඒ ත්‍රිවිල් පාක් එකේ ඉන්න ජයතිලක අයියනේ අයියේ. ඔව් අපි යමු අයියේ එහෙනම්නේ. මේ ස්වභාවික වැලිකඳු. ස්වභාවික වැලිකඳු. ඔව්. ඒව ගත්තත් අර වගේ අපිට ආරක්ෂාවක් නැති වෙනවනේ. අපි ජයතිලක අයියේ කලින් වතාවෙත් මේ පානම ගමේ ඇවිදින්දි දැනගත්ත මේ පයිනස් ගස් රෝපණය කරපුවා කියලා. මේ රෝපණය කරපු පයිනස් කැලෑවක් තියෙන්නේ නේ. මේක බලාපොරොත්තු වෙලා තියෙන වෙරළ කාදනේ නිසා තමයි මේක හදන්න තියෙන්නේ. නිකන් තිබුණේ පොඩ්ඩක් මේ පිටිනිය වගේ තිබුණේ. හා හා. මම කියන්නේ මම දැන් ওই දැන් ගත්තාම මඩ කලපු ඉඳලා ඉතින් කොයි ඉඳලා කොච්චර ගන්නද? මේ ගමේ විතරයි ඒක නැති වුණේ අපේ ගම්මේ. ඒ සියලු ගම්මෙලින් මේක මම නැති මේ බලන්න මේ පානම ගමේ ගොඩක් කාලෙකට කලින් රෝපණය කරපු පයිනස් වගාව. ඉතින් හැන්දෑවේ 6:00 විතර මේ පයිනස් කැලේ ඇතුළ වෙනස්ම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ අත්දැකීමක් තමයි තියෙන්නේ එතන. සම්පූර්ණම පයිනස් කොළ වැටිලා වැටිලා පොළොව වැහෙන තරමටම පයිනස් කොළ තියෙන්නේ මේ හැමතැනම. ඉතින් හරි අද්භූත ගතියක් තියෙනවා ඉතින් මේ පයිනස් කැලේ ඇතුලේ බලන්න. ඉතින් වෙනස්ම ගමක් පානම කියන්නේ ඉතින් ඓතිහාසික පානම ගම කතරගම දෙවි හාමුදුරුවන්ගේ ඇල්ම බැල්ම රැකවරණය නිතරම ලැබෙන ගමක් තමයි මේ කතරගම පානම ගම කියන්නේ. අපි යන් අයියා පයිනස් කැලේ ඇතුලේ වෙනම ලස්සනක් තියෙනවා මේ වෙලාවට. එන හීත නැනි. ඔව් මේ යන්න බයයි සත්තු ඉන්න පුළුවන් මේ. ඕ වැලි. ඕ ඕ තමයි තුන ආරක්ෂි භූමිය. ඊළඟ සංකේත තමයි තියෙන මේ ගොඩනැග. මොයකටනේ? ආ මොයකටේ ෆිෂින් කරනවා අපේ සහෝදරයෝ. ඉතින් මේ ඔබට පේන්නේ සුන්දර පානම මෝයකට. ඉතින් පානම මෝයකට එතනින් එහා පැත්තේ අර පේන්නේ පානම කලපුව. ඉතින් කඩලාන ශාක විවිධාකාර කඩලාන ශාක තියෙන ලස්සනම
කලපුවක් තමයි පානම කලපුව කියන්නේ. ඉතින් අපේ පානම දීවර ජනතාව නිතරම මාළු අල්ලනවන් ඔය ඇතුළත. ඉතින් එතනින් එහා පැත්තේ තියෙන්නේ නාවික හමුදා කඳවුර, පානම නාවික හමුදා කඳවුර තමයි ඔබට අර පේන්නේ. ඉතින් මේ පැත්තේ මෝය කටේ විසිදල් ගහනවා අපේ ගමේ මාමලා දෙන්නේ 3 දෙනෙක්. ආයිබෝන් අපේ මාමේ කොහොමද? හොඳින්. මේ පානම මෝය කටේ මේ විසිදල් ගහනවානේ. මොකුන්ද වගේ අල්ලන්න පුළුවන්? පරව්? පරව්. පරව් ඉන්නව? පරව් ඉන්නවා. හා. ගොඩයි? ගොඩේ. හා. ආයිබෝන් මාමේ. ආයිබෝන්. කොහොමද? ඉන්නද? විසිදල් ගහුවා. ඔව්. මේ මාළු නැද්ද? අහු වෙලා නැහැනේ. මාළු මූදු සැරයිනේ. මූදු සැරයිනේ. වෙනතර නම් මාළු හොද්ද අල්ල ගන්න පුළුවන්. ඉතින් ඉර බැහැගෙන යන වෙලාවට පානම මෝයකට කියන්නේ වෙනස්ම ලෝකයක්. ඉතින් පුදුමාකාර විදියට ලස්සනයි. මාර ලස්සනයි. ඉතින් මහ විශාල ගල් පර්වත එක දිගටම මෙතනින් එහා පැත්තේ දකින්න පුළුවන්. එතනින් එහා පැත්තේ ආයේ වැලි කඳු තියෙන්නේ. ඉතින් මේ ටිකේ වශයෙන් ගල් කඳු තමයි තියෙන්නේ. ඉතින් අර බලන්න එහා පැත්තෙත් එහෙමයි. ඉතින් මේ නාවික හමුදාවෙන් ඉදිකරපු මුර කුටියක්. මෙම ස්ථානයේ කිඹුලන් ගැවසෙන බව නිරීක්ෂණය වන බැවින් දිය නෑමෙන් වළකින ලෙස දැනුවත් කෙරේ. මේ ගල් දෙක, මේ ගල් දෙකෙන් හිර කරලා තියෙන්නේ බා. මේ ගහගෙන ඇවිල්ලා වතුරට ගහගෙන ඇවිල්ලා හිටලා වගේ නිකන් ගල්. මේ බලන්නකෝ. මේ මෙන්න මේ ගල නැත්තම් මචං. මේ ගල නැත්තම් මේක පහත් වෙනව බා. පහත් වෙනවා. මේ? මේ ගල උඩ තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඉන්නත් පොයයි එතන නම් බා. ඉතින් මේ පැත්තෙන් ඒ ගල් පර්වතිනුත් විඳලා තමයි මේ පැත්තට එන්නේ.
නමුත් දියනාන්න නම් කිසිසේත්ම සුදු ස්ථානයක් නෙවෙයි. ඔබ කිසියම් වෙලාවක මේ පානම් මෝයකටට එනවනම් මොනම වෙලාවකටවත් මේ වගේ තැන්වල අවදානම් තැන්වල දියනාලා තමන්ගේ ජීවිතේට අමුතුනේ දාගන්න එපා. ඉතින් රෑ 9 විතර වෙලා අපි දැන් ඔන්න පොඩ්ඩක් දැන් තමයි එහෙට මෙහෙට ගිහිල්ලා ඉවර වුණේ. ඉතින් පානමගම වටෙත් ඇවිද්දා රෑ කෑම එකක් අපි මේ ළඟ කඩේකින් ගත්තා. ඉස්සර තියනවා දැල්ල තියනවා ඒවම මුකුත් නැහැ. අපි ඇත්තටම පේ වෙලා හිටියේ. ඉතින් අල්ල තියනවා, පරිප්පු තියනවා, කට සම්බලක් තියනවා. ඉන්නවා පළවෙනි කටොත් දාලා කාලා බලලා කියන්න. එදමත් ගෑවනේ. හොඳයි. හැට හොඳට දිනවා. ඇත්තටම කැමරසයි. හැමෝටම ගුඩ් මෝනින් කියලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ලස්සන දවසක් වෙන්න කියලා අපි අද පාදයාත්‍රාව යන්න පිටත් වෙන්න හදන්නේ පානම ගමින්. ඉතින් අපි පාන්දරින්ම පුළුවන් තරම් පාන්දරින්ම පිටත් වෙලා ඔකන්ද දේවාලයට ගිහිල්ලා ඔකන්ද දේවාලෙත් වැඩ පුදාගෙන පාදයාත්‍රාව ආරම්භ කරන්න ඕනි. අද අපි මේ පාදයාත්‍රාව පටන් ගන්න දවස පාදයාත්‍රාව පටන් අරගෙන අද 7 දවස. ඉතින් අද ජූලි මාසේ 6 තමයි අපි පාදයාත්‍රාව පටන් ගන්න. එහෙනම් හැමදිනටම උදෑසනක් වෙනවා හැමෝටම පින්වන්ත දවසක් වෙන්න කියලා. එහෙනම් අපි පාදයාත්‍රාව පටන් ගන්න හදන්නේ සාරංග. ඔව්. එහෙනම් අපි දැන් නවාතැන්ගෙන හිටියේ මෙතන. ඉතින් දැන් අපි දැන් ට්‍රිවිල් එකේ යනවා. ගිහිල්ලා දේවාලය ගාවින් මේ ඇතුළට යන ටික ඉතින් පටන් ගමු. ඔව්. එතකොට යාලා මේ ගමෙන් ගමට ආලු සල්ලි පොල් පොල් ඒවයි කාලා ඉවතල යන මේ පන්සල මොකක්ද අයියා? මේ කැවිලා මුදුම්බිගල මේ ආවා ආවා යවන්නේ මුදුම්බිගල ආවාසේ මුදුම්බිගලකට අතුරුත් එක මුදුම්බිගල තපෝනේ කියලානේ. හා තපෝනේ අනුපත්. හා යාලා එහෙම බාර වෙලා යන්නේ අපි එතකොට මේ අක්කීගේ ගිල්ල තමයි
අද ඉතිං පාදයාත්‍රාවේ පත්වෙනි දවස. ඉතිං මේ වන විට ඔබඳ දේවාලයවටම මේ වගේ අත්දැකීමක් තමයි තියෙන්නේ. ඉතිං ඔකන්ද දේවාලයට ගිහිල්ලා ආශිර්වාද අරගෙන පාදයාත්‍රාව යන්න ඉක්මනට පිටත් වෙන්න ඕනේ. දැනුත් පරක්කු වෙලා වැඩි. අපි හරිනම් උදේ 6 වගේ වෙනකොටවත් පාදයාත්‍රාව යන්න කුමන ගේට්ටුව ගාවට යන්න ඕනේ. ඉතින් පරක්කුණා එනකොට අපිට අවදරයි පස්වාන්ද ආගට බුදුවන්නාවෝ මාගේ බුදුවන කතර ගමති විරාජෝත්තම යානන්වාන්ද මේ දරුවන්ට තියන්නාවෝ රවි චන්ද්‍ර කිතුද කරලා කේතු තියන්නාවෝ නමග්‍රහ නමදනාගේ එන්නාවට අනුවක්‍රෝගනවානුව ප්‍රියාදීද තියතුනා සාන්ද්‍රාවා විග්‍රහාගේ තත්නා තියත්නම දිවමන දේවා උදේ ඉතල පොල් ගන්න හරි. ඉතින්
කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම ගාව ඉන්නේ. මෙතනින් තමයි පාදයාත්‍රාව ආරම්භන්නේ. මෙතනින් අපිව ටික් කරලා අපිව කවුන්ට් කරගන්නවා මෙතන ගේට්ටුව ගාවින්. මන්නවා අපිට පොලිතින් දාන්න ඒ වගේ වැඩවලට අමියකින් දුන්න කවරයක් ඉවත දාන පොදිනවර ඒකට දාන්න මේක කවරේ දාන්න ඕනේ මචං මේක බෑග් එකකට දාගන්න ඕනේ පිටිපස්සේ මගේ මේකට දානවා ඔබ දා පොඩ ඉන්න පීපල්స్ බැංක් කතරගම පාදයාත්‍රා මොන හරි කෑම ඇත්තනේ ඔව් ඔව් $10 thank you good afternoon